දවසක් වේවා. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ කිඩාරං අලවගව පිළිබඳව. මේ අලවර්ගය අපේ ලංකාවේ හොඳින් වගා කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳින් වැවෙන අලවර්ගයක්. අතීතයේ හොඳින් මේ අලවර්ගය අපේ ආහාරය සඳහා යොදා ගැනීම කරා. නමුත් දැන් අපේ තරුණ පරම්පරාව මේ අලවර්ගය ගැන ඇත්තටම හඳුනන්නේ නැහැ. ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි අදහස් කරේ මේ අලවර්ගය හඳුන්වා දීම ඉතාමත් වැදගත් කියලා. මොකද මේ අලවර්ගය අපිට කෑමට ගන්න පුළුවන්. එනත් ආහාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවේ මේක ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම සර්ප විෂ මර්ධනය සඳහා විශේෂයෙන්ම යොදා ගන්නවා මේ අලවර්ගය. ඒ නිසා මේක අපිට ගොඩාක් වැදගත් අලභෝගයක්. මේක අපෙන් ඈත් වෙන්න යන්නේ දෙන්නේ නැතුව මේක රැක ගැනීම මං හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. අපේ යාපනයේ දිස්ත්‍රික්කයේ මේ කිඩාරං වගාව ඉතාම සාර්ථකව වගාවක් විදිහට කරනවා. නමුත් ඊට අමතරව අපේ හැම ගෙවත්තකම මේ කිඩාරං අලයක් පෝච්චියක පවා අපිට ලස්සනට හදාගන්න පුළුවන් ගහක්. එතක මේ ගහ ඉතාමත් ලස්සනයි. ඒ කියන්නේ අපිට විසිතුරු පැලෑටියක් විදිහට වගේමත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙන්න මේ ඔයාලට දක්නට ලැබෙන්නේ මේ කිඩාරං අලයක්. මේ අලය ගත්තාම රවුම් පාත්තර හැඩති අලයක් තමයි අපිට දක්නට තියෙන්නේ. දැන් එතකොට මේ කිඩාරං අලේ අපිට වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ කැමට ගන්න කිඩාරං අල වර්ගයක් තියෙනවා, කැමට ගන්න නැති වර්ග දෙකක් තියෙනවා. විශේෂයෙන් අපි මේ වර්ග දෙක හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට ඒ වර්ග තුනේම කිඩාරං අලේ මෙන්න මේ වගේ රවුම් පාත්‍රයක් ආකාරයට තමයි තියෙන්නේ. නමුත් අපි කැමට ගන්න අල වර්ගය සුදු කිඩාරං කියලා අපි හඳුන්වනවා. එහෙම නැත්නම් මහ කිඩාරං කියලා කියනවා. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් මේ කිඩාරං ගහේ කඳ, එහෙම නැත්නම් ඒ මාංශල කොටස ලා කොළ පාටයි, මැද සුදු පුල්ලි දක්නට තියෙනවා. ඒක තමයි අපි කැමට ගන්න කිඩාරං වර්ගය. ඊට අමතරව වල් දර්ශයක් තියෙනවා. වල් කිඩාරං කියලා කියනවා, එහෙම නැත්නම් පොලොන් කිඩාරං කියලා තියෙනවා. දැන් මේ ඔයාලට දක්නට තියෙන්නේ අන්න ඒ විදිහේ කිඩාරං පැලයක්. දැන් ඒකේ අපිට විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන් ඒකේ කඳ. දැන් ඔයාලට පේනවා මේකේ කඳ රතු පාටයි, මැද සුදු පාට පුල්ලි තියෙනවා. විශේෂයෙන්ම පොළඟෙක්ගේ පිටේ ආකාරයට තමයි අපිට පිට තියෙනවා වගේ තමයි දක්නට ලැබෙන්නේ. ඒ වර්ගය අපි ආහාරයට ගන්නෙ නැහැ. එතකොට තව වර්ගයක් තියෙනවා අපිට බෙහෙත් කිඩාරං කියලා. එතන බෙහෙත් කිඩාරං කියන ගහ තමයි ඔයාලට දැන් මේ දක්නට ලැබෙන්නේ. ඒක අපිට හඳුනා ගන්න පුළුවන් බෙහෙත් කිඩාරං ගහේ පිත්ත, එහෙම නැත්නම් කොළයි කඳයි දෙකම තද කොළ පාටයි. අපි කැමට ගන්න සුදු කිඩාරං එකට වඩා තද කොළ පාටක් දක්නට තියෙනවා. පිටේ තත් කියන්නේ කඳේ සුදු පුල්ලි තියෙනවා, තද කොළ පාට පිත්තේ. අන්න ඒකෙන් තමයි අපිට විශේෂයෙන්ම ඒ කිඩාරං වර්ග තුන හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට හොඳට පැහැදිලි අපි කැමට ගන්න කිඩාරං එක වගාවක් විදිහට කරන එකක් තමයි දැන් මේ ඔයාලට දක්නට ලිමේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට වගාවක් විදිහට මේක වගා කරලා ආහාරයට එකතු කරගන්න පුළුවන් ගෙවත්තේ විශේෂයෙන්ම. මේ වාට දකින්න තියෙන්නේ මේ අපි ගෙවත්තක වගා කරපු කිඩාරං වගාවක්. වර්ගයේ ඖෂධයක් විදිහට පාවිච්චි කරනවා කිව්වා වගේම අපේ ඇඟ උෂ්ණ අධික වැඩි අයට මේ කිඩාරං අල තඹල ආහාරයට ගන්න පුළුවන්. එතකොට අපේ ඇඟේ තියෙන උෂ්ණ ගතිය අඩු කරගන්න පුළුවන්. මේකේ න්‍යාය විදිහට ගත්තාම කියන්නේ මොකද? මේ කිඩාරං කියන්නේ උෂ්ණ අල වර්ගයක්. උෂ්ණෙන් උෂ්ණේ නසනවා කියන එක තමයි මේක න්‍යාය විදිහට දේශීය වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ. ඒ නිසා මේක ආහාරයට දවස ළඟ දින කීපයක් මේක ආහාරයට ගැනීමෙන් අපේ ශරීර උෂ්ණත්වය මත ඇඟේ අර උෂ්ණ ගතිය අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම අර්ශස් රෝගය සඳහා ඖෂධයක් විදිහටත් මේක අපිට ආහාරයට ගන්න පුළුවන්. අපිට අර්ශස් රෝගය හැදෙන්න කලින් කෙනෙකුට මේක පාවිච්චි කරනවා නම් අර්ශස් හැදීමෙන් අපිට අවදානමෙන් අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කිඩාරං අලවල උෂ්ණ ගතිය වැඩි නිසා, නැත්නම් උෂ්ණ අල වර්ගයක් නිසා මේක පුංචි ළමයිට ආහාරයට දෙන්න එපා. විශේෂයෙන්ම අවුරුදු 5කට 8කට වඩා පොඩි ළමයිට මේක ආහාරය සඳහා සුදුසු නැහැ. නමුත් අනිත් ඕනම කෙනෙකුට මේක අපිට කැමට ගන්න පුළුවන් අල වර්ගයක්. මෙන්න මේ වගේ ඖෂධ ගුණාංග ගොඩක් මේකේ අපිට දක්නට තියෙනවා. ඊළඟට අපි බලමු එහෙමනම්
මේ අලවර්ගය කොහොමද අපි ව්‍යාප්ත කරගන්නේ එහෙම නැත්නම් හිටවන්නේ කොහොමද කියලා බලමු මේකෙදි මේ ගහ අපිට පඳුරක් විදිහට වැඩෙනවා එහෙම නැත්නම් කඳක් අපිට දක්නට ලැබෙනවා එතකොට මෙන්න මේ විදිහේ අලයක් තමයි අපිට තියෙන්නේ මේකෙදි මේ අල තමයි අපි පැල සිටුවා ගැනීම සඳහා යොදාගන්නේ එතකොට දැන් මේ ඔයාලට පේනවා මේ අලය ගත්තාම පැහැදිලිව මේක මේ මොටේයි තමයි ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ දැන් මේ අපි ආහාරයට ගන්න කාලයට වඩා පොඩ්ඩක් කල් ඉක්ුත් වෙලා තියෙනවා ඒ කියන්නේ දැන් මේක පැලවෙන්න ආසන්න අලයක් එතකොට මෙන්න මේ වගේ අල තමයි අපි පාවිච්චි කරන්නේ දැන් ඔයාලට පේනවා මේ අලය ගත්තාම ස්වභාවිකව මොටේයෝ 1 2 3 4 5ක් මේ පැත්තෙන් පේනවා යටපැත්තේ ගත්තත් මොටේයෝ තියෙනවා එතකොට මේ අලය අපිට මේ විදිහටම ඉඳන්ඩත් පුළුවන් මේ විදිහට ඉඳුවොත් අපිට පඳුරක් විදිහට මෙන්න මෙතනනොත් මොටේයෙක් එනවා දැන් විශේෂයෙන්ම මේ මෙතන දක්නට තියෙන්නේ ඒ මොටේය මේක හොඳට උඩට ඇවිල්ලා මේ හැදෙනවා ලොකුවට හැදෙනවා ඒක එතකොට එක පැලයක් විදිහට එනවා මේ වටේ තියෙන මොටේය ඔක්කොම පැලවෙලා අපිට මේක පඳුරක් විදිහට මේ අලේ පැල ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒත් එක්කම ඊට අමතරව අපිට පුළුවනි මේ කඳ කෑලි වලට කපලා එහෙම නැත්නම් මේ අලේ කෑලි වලට කපලා අපිට මෙහෙම හතරහට කපන්න පුළුවන්. එතකොට මෙන්න මේ අග්‍රස්තය අහුවෙන්න තමයි අපි කපන්නේ. මේක අපි හතරට කපලා කෑලි හතරක් විදිහට අපිට පැල හතරක් විදිහට නැත්නම් වලවල් හතරක් අපිට මේකේ ඉඳ ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔයාලට මේ තිපේන දක්නට තියෙන්නේ මේ අග්‍රස්තයේ මොටෙය ඇදිලා ඉහළට ආපු අංකුරය. දැන් ඒකත් අපිට එක්තරා විදිහක හිටව ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපිට අර පැල ගොඩක් බෝ කරගන්න අවශ්‍ය නිසා තමයි අපි මේ විදිහට අලේ කපලා අරගෙන කෑලි විදිහට හිටව ගන්න පුළුවන්. ඒතර බලවල ගානක් අපිට බිම ඉඳ ගැනීමේ හැකියාව තියෙනවා. මේක මම කිව්වා විශේෂයෙන්ම පෝච්චි එක ලොකු පෝච්චි එකත් අපිට ඉඳ ගන්න පුළුවන්කම තියෙනවා. අපි බිම ඉඳනවා නම් මේක අඩියක් දිග අඩියක් පළලා අඩියක් ගැඹුරු වගේ වලක් කපලා ඉවරලා මේකට හොඳට කාබනික පොර පුරවලා මේ අපි කපාගත්ත අල කෑලි එහෙම නැත්නම් මේ මොටේ ඇදිච්ච අලයක් අපිට හරියට වලේ මැද්දෙන් ඉඳලා සිටුව ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම දැන් මේකේ අස්සන්න නෙලන්න අපිට මාස 8ක 10ක කාලයක් ගත වෙනවා. ඒ කාලය තුලදී මේක හොඳින් පොළවේ ස්ථාපනය වෙලා හැදෙනවා. ඒත් එක්කම මේකේ අපිට තව ආහාරයට ගන්න පුළුවන් මේ ගහ හැදුනයින් පස්සේ මේකේ දලු වෑංජනයක් විදිහට ආහාරයට ගන්න පුළුවන්. ඒත් එක්කම අල වලින් මම මුලින් කිව්වා අපි අල තඹල ආහාරයට ගන්න පුළුවන් කියලා. ඊට අමතරව අපිට පුළුවන් මේක වෑංජනයක් විදිහට මාළු උයලා ආහාරයට එකතු කරගන්න පුළුවන්. මේක අපි දැන් මේ විදිහට පාවිච්චි කිරීමේ වැදගත්කම තියෙන්නේ මේක අර ඖෂධ ගුණය අපිට ඇඟට ලැබෙන නිසා. ඒත් එක්කම ඔයාලා අහලා ඇති මේ කිඩාරම් මල ගැන. මේ කිඩාරම් මල හැදෙන්න මෙන්න මේ ස්ථානයෙන් කිඩාරම් මල හැදෙනවා. මේ ඔයාලට දක්නට තිබෙන්නේ මේ කිඩාරම් හැදිච්ච මලක්. කිඩාරම් මල ගැන සින්දුත් අපි අහලා තියෙනවා. ඇත්තට මේ කිඩාරම් මල කියන්නේ මේ පරිසරයට දුකද හමන මලක්. මල ලස්සනයි. නමුත් පරිසරයේ දුගන හැම එකක් තමයි අපිට දක්නට තියෙන්නේ. ඒතර අපිට ඒකිනුත් අපේ කිඩාරම් අලේ ගැන අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔන්න ওই විදිහට තමයි කිඩාරම් වගාවේ වැදගත්කම ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපේ හැම ගෙවත්තකම මේ කිඩාරම් අලයක් හදා ගන්නවා නම් අපේ ඉතිරි මතු පරම්පරාවට මේක හඳුන්ලා දෙන්න පුළුවන් නැත්නම් අපිට කියලා දෙන්න පුළුවන් මේකේ තියෙන වැදගත්කම. එහෙම නොවුනොත් එහෙම අපේ පස්සේ ඊට පස්සේ ඉන්න පරම්පරාවට මේ අල වර්ග දකින්නත් අපිට නොලැබෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට ආරාධනා කරනවා මේ කිඩාරම් පැලයක් ඉඩ කඩ නැත්තම් මල් පෝච්චි එක හරි හදලා අපේ පරපුර සඳහා මේක රැකගන්න කටයුතු කරන්න කියලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.